Hello everyone, welcome to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක බලන යාළුවෝ හැමෝම මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තමයි අපේ පළවෙනිම vlog එක. මම දැන් ඉන්නේ කොරියාවේ මගේ husband එක්ක. ඉතින් මම හිතුවා මගේ පළවෙනිම vlog එක අපි දෙන්නගේ dinner out එකකින් පටන් ගන්න. විශේෂයෙන්ම කොරියාවේ ඉන්න මගේ යාළුවන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොරියාවේ හදාන් වෙලා තියෙන ස්පෙෂල් බුෆේ එකක් ගැන. මේ වීඩියෝ එක අතරමැද මම ඔයාලට මේ බුෆේ එක ගැන සම්පූර්ණ ඩීටේල්ස් දෙන්නම්. Dinner take a day and an inside thing. Mama punch it a minute, make up like tag in a radio. Now, may with it ready when I'll be coming on a pitatuna. May the was sell a good ox, say the like Korea way. I think it's a gun at the hair, but rank harima madri, mugged the mama betty the was at Nimi, me hit a villa, pain of any loku, jacket tag in a heavy. Then, mom කියනනම් ඔයාලන්ට මේ බුෆේ එක ගැන විස්තර මේ බුෆේ එක තියෙන හදාන්වල ආර්ට් මෝලින් කියන බිල්ඩින් එකේ 16 වෙනි තට්ටුව තමයි මේ බුෆේ එක තියෙන්නේ ඔයාලට හොයාගන්න ලේසි මම දැන් කියනනම් ඔයාලන්ට මේ බුෆේ එකේ මිල ගණන් කොහොමද කියලා සතියේ දවස්වල දවල්ට එක්කෙනෙකුට මාන් ඊචෝන් කූබේගෙන් වගේ ගානකුත් සතියේ දවස්වල රාත්‍රියට එක්කෙනෙකුට මාන් ඕචෝන් කූපේගෙන් වගේ ගානකුත් යනවා ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ සතියේ දිනවලට වැඩි සති අන්තයේ දවස්වල සෙනසුරාදා දීර්ඝ වගේ දවස්වල එක්කෙනෙකුට යන ගාන පොඩ්ඩක් වැඩි සතියේ දිනවලට වැඩිය ඒ කියන්නේ මාන් චිල්චෝන් කූපේගෙන් වගේ ගානක් එක්කෙනෙකුට අය කරගන්නවා ඒ වගේම තමයි පාසල් දරුවන්ට එක්කෙනෙකුට කූචෝන් කූපේගෙන් වගේ ගානකුත් කුඩා දරුවන්ට එක්කෙනෙකුට ඕචෝන් කූපේගෙන් වගේ ගානකුත් මේ බුෆේ එකේ අය කරගන්නවා මේක ඉතින් මං වගේ පීඩ්ස් පෙරේතයන්ට නම් හොඳම අවස්ථාවක් කියලා මට හිතෙනවා මොකද මෙතන පීඩ්ස් වර්ග 15ක් විතර ඒ කියන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් පොටැටෝස් වලින් ස්වීට් පොටැටෝස් වලින් චිකන් බීෆ් පෝක් මේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින් වර්ග 15කින් මං හිතන්නේ තියෙනවා මෙතන පීඩ්ස් වර්ග ඒ වගේම තමයි පීඩ්ස් වලට අමතරව බිරියානි ඊට පස්සේ පළතුරු ඩෙසර්ට්ස් අයිස්ක්‍රීම් ජෙලි බෙවරේජස් වර්ග කොරියාවට ආවේණික වුණු විවිධ කැම වර්ග මේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා ඉතින් අපිට බඩ පිරෙන්න හිත පිරෙන්න බඩ පැලෙන්නම කන්න පුළුවන් මෙතෙන්ට આવොත් ඉතින් කොරියාවේ ඉන්න මගේ යාළුවන්ට මම කියන්නේ මේ අවස්ථාව මිස් කරගන්න එපා ඇත්තටම ගොඩක් රසයි කෑම ඇවිල්ලා පොඩ්ඩක් try කරලා බලන්න ඉතින් බඩ පැලෙන්න කන්න පුළුවන් කියලා කිව්වට අපිට ඇති ප්‍රමාණයට ඇත්තටම අපි බෙදා ගන්න ඕනේ මොකද ගොඩාක් බෙදාගත්තා කියලා අපිට කන්න බෑ ඒ නිසා මම ඔයාලට කියන්නේ හැම දැන් ඔයාලා ආස දේවල් තියෙනවා නම් ඒ දේවල් වලින් පොඩ පොඩ try කරලා බලන්න මුලින්ම ගොඩක් දා ගන්න නැතුව කොහොමත් ගොඩක් දාගත්තොත් අපිට කා ගන්න බෑ පොඩ පොඩ keep එකකින් බලන්න try කරලා තමන් කැමති වගේ හිතන ඊට පස්සේ ටේස්ට් එක අනුව තමන් වැඩිපුරම කැමති එක ඊළඟට අපට ආපහු ඇති තරම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ චුටි චුටි අරගෙන හොඳ මේක බලලි ඉවර වෙලා ඔයාලා ගන්න කැම අපත යවන එක ඇත්තටම අපරාධයක්. කොච්චර පණ්ඩිතකම් කිව්වත් ඉතින් මටත් පුංචි පුංචි අතර දෙමු වුණා. මොකද මම අලුතෙන් try කරන්න හදපු සමහර කැම මට කන්න බැරි වුණා. ඉතින් ඒ නිසා
ඒවට වග කියන්නුනේ මගේ අහිංසක හස්බන්ඩ්. එයා බෙදා ගන්නකොටම මට කිව්වා එයාට ඇති තරම් දැන් බෙදාගෙන තියෙන්නේ, ඒ නිසා ඔයාගේ ටික නම් මට දාන්න එපා කන්න බැරි ඒවා කියලා. ඒ වුණාට ඉතින් මොනා කරන්නද, කෑම අපිට දාන්න හොඳ නැහැනේ. ඉතින් ඒ නිසා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එයාට මට කන්න බැරි ටික නම් වග කියන්නම වුණා. හරිම සාධාරණ මුදලකට හිතයි බඩයි දෙකම පිරෙන්න හොඳට කන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් මගේ යාළුවෝ මේ අවස්ථාව මිස් කරගන්න එපා කියලා කියනවා. ඉතින් මේ විදිහට හොඳට කැම කාලා ගොඩක් සතුටින් මේ වෙලාව ගත කරලා අපි හතර දෙනා ආපහු එන්න පිටත් වුණා. කියන්න ඕනි අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 30ක් දුර ගිහින් තමයි අපි මේ තැනට ගියේ වැඩිපුරම ඉතින් මගේ තියෙන ආසාවට. ඉතින් මං යාළුවන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව මිස් කරගන්න එපා කියලා. චූටි බබාල ඉන්න අයට තව වාසියක් තියෙනවා මෙතන. මොකද ඉතින් චූටි බබාල චුට්ටක් දඟයිනේ, ඒගොල්ලෝ ගොඩාක් වෙලා එක තැනක තියාගන්න ටිකක් අමාරුයිනේ. ඉතින් යානට කාලේ යනකොට ඉතින් ලස්සන ලොකේෂන් ටිකක් දැක්කා. ෆොටෝ එකක් ගහන්න තින්න බැ නිසා ඉතින් අයියවත් ඇදගෙන ගිහින් ෆොටෝ දෙක තුනක් ගත්තා මම. මේ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි මගේ වීඩියෝස් වලට කැමති නම් දිගටම මාත් එක්ක ගතුනයි කියලාත් මම ආරාධනා කරනවා. යන ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න.